අප විශ්වාස කරන්නේ මේ තමයි ජන අරගලවල ප්‍රතිඵලය ලෙස. මන්ත්‍රීවරුන්ට සුපිරි වාහන ගෙන්වීම සඳහා වුණු ක්‍රියාවලිය පිළිබඳ මුළු රට තුළින්ම තද බල විවේචනයක් එල්ල වුණා. ඒ වෙනුවෙන් සියලු දෙනා එක පෙළට සිටගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වාහන අරගෙන ගමට එන්න එපා කියන මතය බොහොම පැහැදිලි ලෙස සමාජගත කෙරුණා. ඒ හා සමානවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වගේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ජනතා විමුක්ති පෙරමුණේ හැමෝටම බලපෑම් කිරීම කෙරුණා මේ වාහන ගන්නට එපා කියලා. ඒ නිසා අද වන විට එහි සුබ පෙර නිමිති අපට හමු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිලදී ගැනීමට නියමිතව තිබූ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාන් කබ්‍රාල් මහතා පවසනවා. අද දින මුදල් අමාත්‍යංශය තිබුණු සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කරනවා. මැයි මාසයේ 24 වන දින කැබිනට් මණ්ඩලය විසින් මේ අත්හිටුවා අතර ඉන්පසු ඊට අදාළ ඇනවුමද අවලංගු කර ඇති බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සහතික කර තිබෙන්නේ. එහෙනම් ජන අරගලය සාර්ථක වූවායයි අප විශ්වාස කරනවා. අර සලකුණ වැඩසටහනේදී චමුදිත ඉදිරියේ යම් ආකාරයෙන් ප්‍රකාශයක් කියවුණා. ඒකත් එක්ක මේ සම්බන්ධ දිගින් දිගටම කතිකාවක් ඇති වුණා. මේ බ්ලැක් ලිස්ට් වෙන නිසා කිසිම විදිහකින් මේක අවලංගු කරන්න විදිහක් නැහැ කියන කතාව. ඉන්පස්සේ අපේ දුටුවක් එහෙලිය රමු කළ ඇමතිතුමත් නෑ එහෙම එකක් නෙමෙයි මම අදහස් කළේ මේක වැරදි අර්ථකථනයක් කරලා තිබුණා කියලා. කොහොම හරි ජනතාවගේ අරගලය සාර්ථක වී ඇත. ඒ අනුව මේ වන විට වාහන ගෙන්වීම නතර කර ඇති බවට තහවුරු කර තිබෙනවා.